ඉළඟට අපි සාකච්ඡා කන සූත්‍රණික තමයි, බැංකු තැම්පතු ප්‍රසාර්ණ ගුණකේ කියන්නේ. බැංකු තැම්පතු ප්‍රසාර්ණ ගුණකේ කියනකෙ අදහස තමයි. ඒකාබද්ධ ශේෂපත්‍රයක මෙන්න මේ සංචිත ප්‍රමාණය තියනවා. මේ සංචිත ප්‍රමාණය වගේ කීගුණයක් ඉල්ලුම් තැම්පතු මැවෙනවද කියනක තමයි. බැංකු තැන්පතු ප්‍රසාාර්ණ ගුණකින් පැහදි කරන්න. එනම් මතතියාගන්න බැංකු තැම්පතු ප්‍රසාර්ණ ගුණකේ හදන සූත්‍ර තමයි කේ සමානයි එක යට ආර්. එහම නැතන්ඒ මල්ලේ මතකද්‍යයන් ලේසික මැතමයි විවස්ථාපිද සංජිත අනුපාතයමකදද පරස්පරේකල්. එනම් බැංකු තැන්පතු ප්‍රසාරණ ගුණකය කියෙනකේ අදහස තමයි ඒකාබද්ධ ශේෂපත්‍රයක නැතම්, බැංකු පද් තියක යි ැංකු පද්ධ තියෙක තියෙන සංචිත වගේ කීගුණයක් තැම්පතු ප්‍රමාණයක් බිහිවෙන වද කියනක තමයි. බැංකු තැන්පතු ප්‍රසාර්ණ ගුණකේ කියන්නේ. ගොඩක් දරුවෝ පටලවගන්නවා මුදල් ගුණක ඇත් එක් මුදල් ගුණකේ කියනෙක් බැංකු තැම්පතු ප්‍රසාර්ණ ගුණකේ කියෙ එකක්.යි. එනම් බැංකු තැම්පතු ප්‍රසාරණ ගුණකේ අපිට අදාළවෙන්නේ ඒකා බද්ධ ශේෂපත්‍රේක කොච්චර මුදල් මැවිලද කියල ගණය කරන්නේ. නම් බැංකුතැම්පතු ප්‍රසාරණ ගුණකේ ගන්නේ. එකයට ආර් කියන සූත්‍රයමන තම් මතක ලේසිදියගන් ලේසි මතතියගන පුරුවන් විවස්ථාපිත සංචිත අනුපාතයේ පරස්පරයකිරෙනම්. බැංකු තැම්පතු ප්‍රසාරණ ගුණකේ ගන්නේ. විවස්ථාපිත සංචිතනුපාතයේ පරස් පර කල්ලා. උදාරැදියට සීයට විස්සයි කලෙහිතන්නකු. විවස්ථාපිත සංචි ත අනුපතේ සියයට විස්ස එතකොට සීයට විස්ස පරස්පර කරපු හම සීයබිදීම් විස්සනේ එතකට උත්තරේ කියද පහයි. එතකට මතක තියගන්න මෙන්න මේ සංචිත දෙසීයක් තියෙන මවන්න නම් ඒ සංචිත දෙසය වගේ පස්ගුණක ඉල්ලුම් තැම්පතු බිහිවෙනව කෙනෙ තමයි බැංකු තැම්පතු ප්‍රසාරණ ගුණකෙන් පෙන්නුම් කරන්නේ නම් බැංකු තැම්පතු ප්‍රසාාරණ ගුණකෙන් පෙන්නුම් කරන්නේ ඒ බද්ධ ශේෂපත්‍රය මේක තනිවානච බැංකුවක ශේෂපත්‍රය බෑ. ඒකා බද්ධ ශේෂපත්‍රයක මෙන්නම විදිට සංචිත ප්‍රමාණය වගේ ඉල්ලුම් තැන්පතු කීගුණයක් බිහිවෙනවද කියන එක තමයි බැංකු තැම්පතු ප්‍රසාර්ණ ගුණකෙන් පෙන්නුම් කරන්න එ නම් මතකතයා ගන්න එක හරි ලේසි ගනම්වලට එෙම ගොඩක් කියෙනවා බැංකු තැම්පතු ප්‍රසාරණ ගුණකේ හොයන්නේ එක අයට ආර්කයන සූත්‍රය එහෙම නැත්තම් විවස්ථාපිත සංචිතනුපාතය පරස්ර කර. එතකට ඒ අපිට අදාළ වෙන්නේ ඒකා බද්ධ ශේෂපත්‍රයක ස්තියන සංචිත ප්‍රමාණය වගේ ගුණයක් ඉල්ලුම් තැන්පතු බිහිවුුණාද කියලා හොයාගන්න මේ බැංකු තැන්පතු ප්‍රසාරණ ගුණකේ කියන එක. ඉටවා සැපි කතා කරනමු බාහිරතා. බාහිරතා කියන එක අදහස්තමයි කිසියම් පාරිභෝජන හරි නිෂ්පාදන කටයුත්තක් නිසා අන්න අට. නැතත් රිජුවම සම්බන්ධ නොවන්නන්ට ලැබෙන වාසියවා සිතමයි මේ බාහිරතා කියන්නේ. මේ බාහිරතා අයට පොඩි සූත්‍ර දෙ එකක මතයන් මේ දෙකෙනම් හරි ලේසිය මෙද ගොඩක් ලේසි. බාහිරතා එනම් සමාජ ප්‍රතිලාභ කියන එක හැදෙන්නේ. සමාජ ප්‍රතිලාබය ඇහැදෙන්න්නේ පෞද්ගලික ප්‍රතිලාභවලට බාහිර ප්‍රතිලාබ එකතු වෙලා. පැදරේනම් සමස්ත සමාජයට ලැබෙන ප්‍රතිලාබය හැදෙන්න්නේ. පෞද්ගලි පෞද්ගලික ප්‍රතිලාබ කියන්නේ අදාළ නිෂ්පාදනයට හරි පාරිභෝජනයට හරි රිජුවම සම්බන්ධ වෙන කෙනාට ලැබෙන ප්‍රතිලාබ කියෙනෙක. බාහිර ප්‍රතිලාබ කියන්නේ ඒ රිජුවම සම්බන්ධ වෙන්නේ නැති අන්නයට ලැබෙන ප්‍රතිලාභ කියෙක තමයි බාහිර ප්‍රතිලාබ කියැන්නේ. නම් අත්තැරපතේ සමාජ ප්‍රතිලාබේ සමානයි පෞද්ගලික ප්‍රතිලාභ දන බාහිර ප්‍රතිලා මොකක්ද සමාජ ප්‍රතිලාබේ සමානයි, පෞද්ගලික ප්‍රතිලාබේ දැන බාහිර ප්‍රතිලාබ. එටවස්සේ සමාජ පිරිවැය සමස්ත සමාජයටම දරන්න වන පිරිවෑ තමයි සමාජ පිරිවැෑ කියන පැද එතකොට සමාජ පිරිවෑ හැදන්නේ පෞද්ගලික පිරිවෑට බාහිර පිරිවෑ එකතු වෙලා පෞද්ගලික පිරිවෑට බාහිර පිරිවෑ එකතු නහම අප කියනවා සමාජ පිරිවෑ කියල්. එන අපි දෙවැනි අධීරයටතය කතා කරවා ඉස්සලාම බැංකු තැම්පතු ප්‍රසාරණ ගුණකමකද බැංකු තැම්පතු ප්‍රසාාරණ ගුණකේ මේ බැංකු තැන්පතු ප්‍රසාරණ ගුණකය වෙන සූත්‍රමකක්ද කේ සමානයි එකයට ආර්මකද කේ සමානයි එකයට ආර්කයෙන සූත්‍රයෙන් තමයි, බැංකු තැන්පතු ප්‍රසාරණ ගුණකෙව හැනි. එහෙමත් නැත්තම් විවස්ථාපිත සංචි අනුපාතයමනෝ කරනද පර කරන පැද විවස්ථාපිත සංචිතනුපාතයේ පරස්පරයෙන් ගන්නත් පුළුවන් බැංකු තැම්පතු ප්‍රසාරණ ගුණකේ විවස්ථාපිත සංචිතනුපාතය පරස්පර කරලා බැංකු තැම්පතු ප්‍රසාරණ ගුණකේ ගන්න පුළුවන් මේ බැංකු තැම්පතු ප්‍රසාාර්ණ ගුණක අපිට අවශ්‍ය වෙන්නේ ඒකා බද්ධ ශේෂපත්‍රෙක් නැතම් බැංකු පද්ධතියක ශේෂපත්‍රයක් ගහද්දී ඒක තියෙන එයාල බැංකු පදධ ති නැත ඒකා බද්ධ ශේෂපත්‍ර තියෙන සංචිත වගේ කී ගුණයක් ඉල්ලුම් තැම්පතු මැවෙන මද කියෙ එක තමයි. අපි මේ බැංකු තැන්පතු ප්‍රසාාර්ණ ගුණකයෙන්න්නේ. සහයට විස්සයි කියලගැන්මොත් සීර විස පරස්පර කෙන්වා ගැන පහයි. එතො දෙසීවගේ කීගුණයක් මැවෙනද තැම්පතු පස්ගුණයක් මැවෙන කියන එක තමයි මේ බැංකු තැම්පතු ප්‍රසාරණ ගුණකේ ප්‍රයෝජනය. ඉවා අපි කතා කරා බාහිරතා සම්බන්ධයෙන් මතක තියාගන්න ඕන සූත්‍ර දෙකක්. ම මේක පාඩම නෙමයි කරන්නේ එනිසාම මෙතන ලොකු පැහැදිරි කිරීමක් කරන්න. සූත්‍රිකට ගල මතක්‍රතියාගන්න තමයි පොඩි වඩිය එකක් දැම්. එනම් බාහිරතා හැදෙන්නේ මතක්‍රතියාගන්න බාහිරතා ප්‍රධාන වශයෙන් කොරස් දෙකයි. ධනබාහිරතාසා රින බාහිරතා කියල ධනබාහිරතා ගැනෙ බාහිර ප්‍රතිලාබ රින බාහිරතා ගැන බාහිර පිරිවේ. පැදරිතකොට සමාජ ප්‍රතිලා බේ හැදන්න කොමට බන්. සමාජ්‍ය ප්‍රතිලාබේ හැදෙන්න්නේ. පෞද්ගලික ප්‍රතිලාභවලට බාහිර ප්‍රතිලාබය එකතුල. මොකද සමාජ ප්‍රතිලාබය ඇහැ දෙන්නේ පෞද්ගලික ප්‍රතිලාභවලට බාහිර ප්‍රතිලාබය එකතුලා. ඉට වස්සේ සමාජ පිරිවැය. සමාජ පිරිවෑ හැ දෙන්නේ පෞද්ගලික පිරිවයට බාහිර පිරිවඇ එකතුලලා පැදරේ එනම් අතතියාගන් නොට මේ සූත්‍ර දෙක සමාජ ප්‍රතිලාභ සමානයි පෞද්ගලික ප්‍රතිලාභ දන බාහිර ප්‍රතිලාභ. සමාජ පිරිවෑ සමානයි, පෞද්ගලික පිරිවෑ දන බාහිර පිරිවෑ ඔයක වෙනස් සෙන්ඩක් පුුවන් උදාානැකිඩට සමාජ පිරිවෑ ගණනය කරන්න කිවෝත් දැන් පෞද්ගලික පිරිවයක් තියෙනවා. හැබැයි බාහිරයට කට්යෙ ප්‍රතිලාබයක් තියන්න පුළුවන්. අන්නගේ වෙනස් සෙන්න්න පුුවන්. එනිසා එකක හොඳට ගණනය කරද්දී පැහැදිලිව ගණනය කරන්න. එනම් මේක සූත්‍ර දෙක තමයි සමාජ ප්‍රතිලාබය සමානයි, පෞද්ගලික ප්‍රතිලාබ දන්න බාහිර ප්‍රතිලාබ. අනිත්ක සමාජ පිරිබෑ සමානයි පෞද්ගලික පිරිෑ දනමකද බාහිර පිරිවෑ කියෙ යි. එනම් ඒ සූත්‍ර කතා කරා. එටමස් අපිට වැදගත්ම සූත්‍රය සූත්‍රහතරක් කතා කරන්න තියෙනවා අයවැෑ සම්බන්ධෙන් එනම් අයවැෑ සම්බන්ධයෙන් අයවැෑ කියෙනෙ දන්න ඕනේ ද අපි. රි පාර්ණමේන්තුව හැමදා මුදල්ලමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන අයවැය. අයවැෑ කියෙකේ අදස්ථමයිත්. ආණ්ඩුවේ ආදායම් ඒවගේම ආණ්ඩුවේ වියදම්. ඒවගේම රාජ්‍ය ණය. එකන් රාජ්‍ය ආදායම රාජ්‍යවියදම රාජ්‍යනය සම්බන්ධයෙන් ධරන ප්‍රතිපත්තිය තමයි අප අයවැෑ ප්‍රතිපත්තිය කියැ මේකටම තමයි පුතේ පිස්කල් ප්‍රතිපත්වය කිලා අපි කියන්න යි් එනම් අප ඉස්සලාම බලමු සූත්‍ර ටිකල්. අයවැය හදත්ද වර්තන ගිනු මේේ ශේෂය හයන්ද ගෙන. මෙක මතකතයන් ලේසි මෙන්න මෙ මතතියකන්න. වර්තන ගිණු මේේ ශේෂය හොයන්නේ. මුළු ආදායමෙන් අඩුකරනු අමනුවද වර්තන වියදම්. එන මතයන්න වර්තන ගින මේ ශේෂයෝ හෑන් කිවොත් එක කොහම ොයන්නේ මුළු ආදායමෙන් අඩුකරනවා වර්තන වියදම්. නොවද වර්තන ගිණු මේේ ශේෂය ොහයන්න්න කිව්ෝොත්, මුළු ආදායම රින, වර්තන වදම් ඒ මතකතතියගන් ලේසිය. එනම් වර්තන ගිනු මේේශේෂය ගන්නකොමද මුළු ආදායමෙන් අඩු කරනවා වර්තන වියදම විතරක්. ඒක තමයි වර්තන ගිනු මේේශේෂය කියලපී පැහැදිරිි කරන්න. ඉල පස්සේ සමස්ත ගිනුේශේෂය සමස්ත ගිනු මේේ ශේෂය කිවවා මල් තේනවනේද ඔක්කොම වියදම් අඩු කරන්න ඕන කියලා. වර්තන වියදම් ඊ බස්ස ප්‍රා්ධන වියදම් අන්න වගේ. ඔක්කම වියදම් අඩු කරන්න ඕන කියන එක තමයි මේ සමස්ත ගිනුමේශේෂය කියනෙ. පැදල් එනම්පතේ අයවැෑ සම්බන්ධයෙන් අපිට මතකතියාගණ තියෙන සූත්‍ර හතරක් තියෙනවා. එක තමයි වර්තන ගිනුමේශේෂය සමස්ත ගිනුමේශේෂය ප්‍රාථමික ගිනිමේශේෂයසා ශුද්ධ මුූල්ලෙගේ පැදල එනමනවද? අය බෑ සම්බන්ධෙන් මතකතියාකන්න න සූත්‍ර ටික තමයි වර්තන ගිනුමේේෂය සමස්ත ගිනුමේශේෂය ප්‍රාථමික ගිනිමේශේෂය ස ශුද්ධ මූල්ලය හිඟඒ කියනික. යි. ඔය හතර මතතියාකන ගානක් සම්බන්ධෙන්හම වැදගත්වෙනෑ. එනම් අපි ඉස්සල්ලාම කතා කරේමකක්ද? බැංකු තැම්පතු ප්‍රසාාරණ ගුණකේ. බැංකු තැන්පතු ප්‍රසාර්ණ ගුණකේ ගත්තකෝමද කේ සමානයි එකයට ආර් මේ ආර් කියන්නේ විවස්ථාපිත සංචිතනුපාතේ කේනෙ කරයි. එම නත්නම් ැකු තැම්පතු ප්‍රසාරණ ගුණකේ ගන්න ලසිම ක්‍රමේ තයිමකක්ද. විවස්ථාපිත සංචිතනුපාතය මනව කරන්න ඕනද පරස් පර කරන්න ඕනේ. බැංකු තැන්පතු ප්‍රසාාරණ ගුණකේ වැදගත්වෙන්ට හෙදුව තමයි ඒකාබද්ධ ශේෂපත්‍රයක සංචිත ප්‍රමාණයමෙන්, කීගුණ තැම්පතු බිහිවඋනාද කියන එක තමයි. බැංකු තැම්පතු ප්‍රසාරණ ගුණකෙන් පෙන්නුම් කරන්නේ ම් බැංකු තැන්පතු ප්‍රසාරණ ගුණකෙන් පෙන්නුම් කරන්නේ. ඒකා බද්ධ ශේෂපත්‍රයක සංචිත ප්‍රමාණයමෙන් තැන්පතු ඉල්ලුම් තැන්පතු කීගුණයක් බිහිවෙනවාද කියන එක. එවගේ ම ඉටම සැපමං කතා කර බාහිරතාගෙන. බාහිරතා ගැන සූත්‍ර දෙකක් මතක තියාකන්න කිව්වා සමාජ ප්‍රතිලාබේ සමානයි, පෞද්ගලික ප්‍රතිලාභ දන බාහිර ප්‍රතිලාබ. එවගේ සමාජ පිරිවෑ සමානයි පෞද්ගලික පිරිවෑ දන බාහිර පිරිවෑ. පුතෙන් මේක සම්බන්ධයෙන් පස්ථාරහතරක් අඳින් දෙෙනවා. ඒක හැමවුරුද්ධකම එක ප්‍රශ්නයක් විඩරෙනව. එක්කෝ නිෂ්පාදනය රිණ බාහිරතාව ඇත්තියනෙනවා එම ත්තන් ධන ාහිරතාව ඇතිනවා එක්කෝ පාරිභෝජනයේ රිණ බාහිරතාව ඇත්ති නත පරිභෝජනය ධන ාහිරතාව ඇතිනෙනවා ඔය පස්ථාරහතරෙන්, එකක් අනිවාරෙන් අඳින් දෙනවා. එඒනිසා හොතර මතුතියාගන්න ඔය හතර බලාගෙනයන්න. ඒ හට බැරිදරුවක් නො අනිවාරෙන්ක ක මෙෙන්ට එක දාන්න හමලොත් වවිඩිය එකක් කහරි දාන්න. එනිසා හොදට මත්යාගන්න ඒ පස්ථාරහතර එකක් අනිවාරෙන් වනවා. මේ අවුදු තුඩේ එකක් දිකට හල තිනව නිසා අනිවාරෙන් මේ අවුරුද්ධෙත් ඒ පස්ථාර්තරෙන් එකක් කෙනවා මොකද කියල කියන්න බෑ අනිවාරෙන් ඔය ප්‍රස්ථාරහතරෙන් එකක් කෙනවා වෙලඳ පොල අසමත්තීම් ගැනලියන්. හරි ඉඩ පස්සේ අපි කතා කරා අය බයි. අය මේ සූත්‍ර හතරක් මතතියාගන්න කිව්වා පලවෙෙනක වර්තන ගිනුමේශේෂය සමස්ත ගිනුමේශේෂය ප්‍රාථම ගිනුමේශේෂයේ ස ශුද්ධ මුූල්ලෙ හින්ගේ කියෙක් රයි එනඟි බලමු තක් ගලා මේකටක් කතා කල් වර්තන ගිනුමේශේෂය පතේ වර්තන ගිනුමේශේෂය ගන්න ලේසි මංකිව්වා මොකද මතකින් ගැන් බලත් වර්තන ගිණුමේශේෂය ගන්නේ මුළු ආදායමෙන් අඩු කරනවා වර්තන වියදම්. මේ වර්තන වියදම් වලට මතමයි මනවා කියලා කියනිද පුනරාවර්තන වියදම් කියන්නෙත් ඒක මයි නම් මුළුවාදායමෙන් පුනරාවර්තන වියදම් අඩු කර තරිිය ොකද වර්තන වියදම් පුනරාවර්තන වියදම් කැන එකමයි. සමාන පදේ නිසා ඒ පටල ගණන්ඩෙ ප ොඩාක් දරෝදන්නේ පුනරාවර්තන වියදම් ක කියල විතරයි වර්තන වියදම් කියෙ ලන්න නිසා ඒ දෙකම එකක් . එනම් වර්තනගිනු මේේ ශේෂය ගන්නේ අගන්න. වර්තනගිනු මේේ ශේෂය ගන්නේ. මුළු ආදායමෙන් අඩුකරන අමනොවද වර්තන වියදම විතරයි. වර්තන ගිඩුමේශේෂයගන් ලේසිමේ වර්තනවර්තන වර්තන ගිනිුමේශේෂය ගන්නේ මුළු ආදායමෙන් අඩුකරනවා වර්තන වියදම කියන එක? එට පස්සේ. සමස්ත ගිනුමේශේෂය. සමස්ත ගිණුමේශේෂය ගන්නේ මුළු ආදායමහා ප්‍රධාන. අපිට ඒක ප්‍රධාර්ථයනවනින් අපි දුප්පත් රටක් නිසා අපිට විදේශටවලින් ලැබෙට ප්‍රධානතියන ජපානයෙන් චීනයෙන් අන්න වගේ විධ රටවලින් ලැබට ප්‍රධානයවා. අන්නේ ප්‍රධානත් මෙතට එකතුවරන වර්තන ගිනිමේශේෂය ගත මුළු ආදායමෙන් වර්තන වීද විතර යඩු කරේ. හැබැයි මත්තයකන්න ඉතුරු හැමේකම ප්‍රධාන කියන එකත් එකතු වෙන තොට මුළු ආදායිම හා ප්‍රධාන. තට මතතියාගන්න මුළු ආදායමයි ප්‍රධානයි දෙකම තියෙනවා. මේ මේකේ මුළුවාදායම විතරයි තිීප ප්‍රධාර්ති බුුණන්නෑ එච්චරයි වෙනස. එනම් සමස්ථගනු මේේ ශේෂයගන්නේ මුළු ආදායම හා ප්‍රධානවලින් අඩුකරනවා ආණ්ඩුවේ මුළු වියදම මුළු වියදම ම අඩු කනවා එතන ප්‍රසිම් ප්‍රශ්නයක් නෑ. එනම් සමස්ථ කිව්වාම එක අදහස්ථේනවනින්. සමස්ත ගිනු මේ ශේෂය සමානයි මුළු ආදායමහා ප්‍රධානරින මුළු වියද මොකක්ද මුළු ආදායමහා ප්‍රධානරන මුළු වියදම තමයි මකක්ද සමස්ත ගිනු මේ ශේෂය ක ලපි කියන රයිට් එන අපි දහතුුණ වසර තියෙන සියලුම සූත්‍ර ටික මේ දිට එක වීඩිය එකකට අරන් කතා කරන නැ එනම් සමස්ත ගිණු මේේ ශේෂය ගන්න කොඩපුතේ සමස්ත ගිනු මේ ශේෂයේ සමානයි මුළු ආදායමහා ප්‍රධානරින මුල්ලු වියදමේ නම්. අපි අයවැටතේ සූත්‍ර හතරක් කතා කරනවා වර්තන ගිනිේෂය, සමස්ත ගිනුමේශේෂය ප්‍රාථමක ගිනුමේෂයේ සහ ශුද්ධ මුූල්ලෙ හිගේ කියෙනෙක්. අපි කතා කර වර්තන ගිනුමේශේෂයේ නම් වර්තන ගිනුේෂය ගතකොුද මුලු ආදායම රින වර්තන වියදම. ඉ පස්සේ සමස්ත ගිනුමේශේෂය. සමස්ත ගිනුමේශේෂය ගත්තේ මුළු ආදායම හා ප්‍රධානවලින් මොකද මුලු ආදායම හා ප්‍රධානවලින් අඩු කරමනොද මුළලු. ම කියන එකැද හරි බස්සේ තුන්වැනි සූත්‍ර තමයි ප්‍රාථමික ගිනුමේශේෂය කියනෙක් යි්පුේ ප්‍රාථමිකයි කියන්නේ ප්‍රාතමිකයි එකඇනේ ඒ ළමඇතාම පොඩි වගේ අදහසක් නතරම් හරි ප්‍රාථමික ගිනුමේශේෂය අපි දන්නාපුතේ තනි අයිතමයක් විදිට ගත්තාම තනි අයිතමයක් විදියට ගත්තාම රාජ්‍ය වියතමෙන් වැඩිම ප්‍රමාණයක් පොලි ගෙවීම්ටීන් පැදද. රාජ්‍යවියදියද මේ තනි අයිතමයක් විදිර ගත්තාම විශාලව ප්‍රතිශතයක් හිමිකරගන්නේ පොලි ගැවීම ගන්නේ අපි නයරන්තයන මනේ. එදා ඉඳන් අපේ හිටපු ජනාධිපතිවරු අග ඇතිවරු ඔක්කොම සෙට්ටක ලංකාබ් දියුණු කරන්න ගෙන නයාරගෙන තිෙන. තකට එ අය සඳහගවට පොලි තමයි රාජ්‍යවියද මේ වැඩීමට ප්‍රති්තයක් ගන්න අයිත මේ බවට පත්වලා තියෙන පැදර. එනම් ප්‍රාථමික ගිණු මේ ශේෂය ගන්නේ. මුළු ආදායම හා ප්‍රධාර්මයකෙත් ප්‍රධානතියන මේ වර්තන ගිෙනු මේේශේෂයට විතරයි මුළු දායම ගත්තේ අනිත්ට හැමකට මුළු දායමහා ප්‍රධානතියනවා. මුළු ආදායමහා ප්‍රධානවලින් අඩු කරන්න ඕනේ නයපොලි හැර මුල්ලු වියදන. මොක අ්දී. නයපොලි ඉවත් කළ මුළු වියදම කියනක තමයි එතනා අදස් කරන්න එනම් හරි අයි මං කියන එක. යි පැටලෙන් ඇතිවවෙන්නඩ ආයම් කියනවමයික්කමදේ නැතනවති ගන්නේ. හොඳන මතක තියෙන්න්න ඔ නිසා. අයවැෑ සම්බන්ධයෙන් ඉස්සලාම වර්තන ගිණු මේේශේෂය. වර්තන ගිණු මේේශේෂය ගන්න කොමද. මුළු ආදායමෙන් අඩුකරනවා වර්තන වියදම්.. මුළු ආදායමෙන් අඩුකරනවා වර්තන වියදම. සමස්ත ගිනු මේේශේෂය ගන්න කොමද. මුළු ආදායමහා ප්‍රධානවලින් අඩුකරනවා. ඔක්කම අඩුළ දැම් සමස්ත ගිනුේශේෂය ගන්න, මුළු ආදායමහා ප්‍රධානවලින්, මුළු වියදම මඩු කරම එතැන අයි වෙනසක් නෑ. ඉට පස්සේ මෙන විදිට තාථමික ගිඩුමේශේෂය ගන්නේ. මුළු ආදායම හා ප්‍රධානවලින් අඩු කරනවා. නයපොලි හැර මුළු වියදම ගෙනක. නයපොලි නෑ නයපොලි නැතුව, ඉතුරු වියදම් සියල්ල ම අඩුකරනව කියන එක තමයි මේ ප්‍රාථමික ගිනුේශේෂය යැන තකොට ප්‍රාථමික ගිණු මේේ ශේෂය කියෙනෙකේ අදස් තමයි මුළු ආදාය මහා ප්‍රධානවලින් අඩු කරන්නේ නයපොලි හැර මුලු වියද. මේ බු සමස්ත ගිණු මේේශේෂය ගද්දිී මුළු ආදාය මහා ප්‍රධානතිී මේකෙත් මුළු ආදාය මහා ප්‍රධානීර වෙනසක් නෑ. හැබැයි සමස්ථ ගිනු මේේ ශේෂය ගද්දිී අඩුකරේමකක්ද මුලු වියදමම. ඇැමත්තයා ගන්න පාථමික ගනිනුමේශේෂය අත් හො යද්ද මුළු වියදම අඩු කරනවා නමුත් නයපොලි කියනෙක අඩු කරන්නන්නේ නෑ. පැද නයපොලි කියනෙක් අඩු කරන්න ඇන්නන්නේ එක තමයි මෙතර මතක තියාගන්න ඕනේ නම් ප්‍රාථමික ගිනුමේශේෂය ගන්නේ මුළු ආදායමහා ප්‍රධානවලින් අඩු කරනවා. නයපොලි හැර මුල්ලු වියදම කියනක රයි නම් ප්‍රාථමි ගනිුමේශේෂය නයපොලි හැර මුළු වියදම අඩු කරවා. ඉ පස්සේ ශුද්ධ මූල්ෙහින්ගේ. මේකත් ඒේවාගේ මයි? ත් පටලව ගණඩිපැ ශුද්ධ මූල්හින්ගේ අපි ගන්නේ මුළු ආදායමහා ප්‍රධානවලින් පැදිරි මුළු ආදායමහා ප්‍රධානවලින් අඩු කරන්නේ නයවාරිකය හැර මුලු වියදම පැදද ස්්‍රාථමික ගිනුමේශේෂය ගත්තේ හොදරගන්නදෑ ප්‍රාථමික ගිනුමේශේෂය ගත්තේ මුළු ආදාය මහා ප්‍රධානතිය නොනේ ඒකෙන් අඩු කරා නයපොලී හැර අය පොලි අඩු කේ නෑ. නයපොලි හැර අනිකුත් විය දම අඩු කරම්. ශුද්ධමූල්ලිහින්ගේ ගන්නේ මුළුවාදායම හා ප්‍රධානවලින් නයවාරිකය හැර අනිකුත් වියදම. පැදි එනම් නයවාරිකය හැර, කුත් පියදම තමයි අපිගන්නමකරද ශුද්ධ මූල්ලය හිගේයට. එනම්ත් මංහිතනපුතේ මතක ඇති කියල අයබෑ සම්බන්ධයෙන් මත තියාගන්න ඕන එක.යි. එනම් අයෑ සම්බන්න්නේ මතතියාගන්න ඕනනවද වර්තනගිණු මේේශේෂය? ඒගේ සමස්ත ගිනිුමේශේෂය ඉ පස්සෙමතයකන්න ප්‍රාථමක ගිනිුමේශේෂයේ සහ ශුද්ධ මූල්ගේ අයවැෑ සම්බන්ධෙන් තව තිේරි පාඩන් කරන්න තියෙනවෑ මං මේ වීඩියකෙන් සාකච්ඡා කරන්නේ සූත්‍රටික විතරක් නිසා ම සූත්‍රටික විතරයි මෙතන පහැදිරිි කරන්න. එනම් අයබෑ හ අයි බලම අප මතකත කියලා. ඉස්සලාම අපි කතාකරත් බැංකු තැම්පතු ප්‍රසාරණ ගුණකය. ගුතැන්පතු ප්‍රසාාණ ගුණකගේ ගන්නේ විවස්ථාපිත සංජිත අනුපාතය පරස් පර කරලා ලස බාහිරතා සමාජ ප්‍රතිලාබ ලැබුණ හැදුනේ පෞද්ගලයක ප්‍රතිලාවලට බාහිර ප්‍රතිලාබ එකතු කළා සමාජ පිරිවෑ හැදුනේ පෞද්ගලික පිරිවෑවලට බාහිර පිරිවය එකතු වෙලා ඉනවස් ඇ අපිකතා කරා අයවැෑ සම්බන්ධයෙන් වර්තන ගිනුමේශේෂය සමස්ත ගිනුමේශේෂය ප්‍රාථමික ගිනුමේශේෂය සහ ශුද්ධ මූල්ඩගේ කියලා රයි හරි එන මාතක් කියුණු බන්න අයවැෑ මතකද කියලා ලඩ පැෑ ලවුව නෝට එකවත් මොකත් බලඩෙ පා බෝඩ ියවත් බලන්නට පමවා ගන්න හරද ඔයා මතගැන් කියන්න රි වර්තන ගිනුමේශේෂයගත්තක කොමද මුළු ආදායමෙන් අඩු කරා වර්තන වියදම. වස්සේ සමස්ත ගිනුමේශේෂය සමස්ත මුළු ආදායමහා ප්‍රධානවලින් මුළු ආදායමහා ප්‍රධානවලින් අඩු කරා මුළු වියදම මං මාතෙක් මේ විදිට කිය්ඩ කියන්න පුත රිද මුළලු වියදම. ඉටවස්සේ ප්‍රාථමි ගිනමේශේෂය ප්‍රාථමික ගිනුමේශේෂය හොයන්නේ ඔොදරාගන්න ප්‍රාථමික ගිනුමේශේෂයහයන්නේ මුළු ආදායම හා ප්‍රධානවලින් අඩු කරනවාම නොවොද මුළු ආදායමහා ප්‍රධානවලින් අඩු කරනවා. නයපොලි හැර අනෙකුත්විය ද.් අයපොලිය හැර, සියලු මුළු වියදවම අඩු කරනවා පාථමික ගිනු මේේ ශේෂය කියෙට යි එනම් නයපොලි හැර මුළු වියදම තමයි අපි කැනමු කද ප්‍රාථමික ගිනු මේ ශේෂය කියලා.ඉස්සේ ශුද්ධ මූල්ගේ ශුද්ධ මූල්යේගේ ගත්තේ මුළු ආදායම හා ප්‍රධානවලින් අඩු කරනවා නයවාරිකය හැර මුළු වියදම නයවාරිකයේ හැර මුළු වියදම අඩු කරා මෙන්න මේ විදියට ශුද්ධ මූල්ලය හිගේයගත්? ඉවසිති අප එන්නේන්තර්ජාතික වෙළදාම කියන පාඩ. අපි තකොට පානම් දේකක සූත්‍රමය විදිට ඉවැර කරා. හරි ඉටවස්සේ අන්තර්ජාතික වෙළදාමේඩිය අපට සාපේක්ෂවාසිය ොයන තිනවා. පුතේ සාපේක්ෂවාසය හොයන්න්න අපට සූත්‍රයගේ කැනේ අඩුආවස්තිික පිරිවෑඇත්තියන්නේ මොනරටරද කියලා හො යන තිෙනවා ඒක ඔහුුවෙන ඉස්සල්ලාම සූත්‍ර තමයි ආවස්ථික පිරිබෑ මේකන මංගහිතනවා හැමෝම දන්නවා ආවස්ථික පිරිබෑ හොයන්න කොමද. කැප කල නිමයවුම බෙදීමමොකක්ද වැඩි කළ නිමයුම කන සූත්‍රමකද. කැප කල නිමයවුම බෙදීම වැඩි කළ නිමයවුම කියන සූත්‍ර තමයි ආවස්ථක පිරිබෑ ගරණය කරන්නේ ය යි. මං එක වැඩිය පැහැදිලි කරන්න එක පලවිනි පාඩ මෙහම තිබත් නිසා. නම් ආවස්ථක පිරිබෑහ දෙන්න කොහොමද කැප කල නිමයවුම බෙදීම මොකක්ද වැඩි කළ නිමයවුම කියන සූත්‍රගේ නම්. ආවස්තික පිරිවෑ සමානයි, කැප කල නිමැවුම බෙදීම වැඩි කළ නිමැවුම. ඉ පස් ැපි තීරුබදුු ආරක්ෂණ යටතයේ කතාකරද්ද කතාකරව සපල ආරක්ෂණ අනුපාතය කිය. පැද. සපල ආරක්ෂණ අනුපාතයේ. මේකත් වැදගත් මේ සපල ආරක්‍ෂණ අනුපාතය කෙනක අදස විදේශය බාණ්කට තීරුබද්දක් ගැව්වට පස්සේ දේශී නිෂ්පාදකයාගේ, එකතු කලාගේ කොච්චරකින් වැඩි වෙන මද කියන එක තමයි මේ සපල ආරක්ෂණ අනුපාතය ගැන්න. පැදි එෙනම් සප ආරක්ෂණ අනුපාතය නැත්තම් fect rate of protection කිය නත්තං ERP සමානයි V1රි වර බෙදීම Vර වැඩි කිරීමකදදයමකද සූත්‍රයේ නම් සපල ආරක්ෂණ අනුපාතය නැත්තං ERP සමානයි ERP සමානයි වී1න්රින වසරෝ බෙදීව වීසරෝ වැඩිකිරීමකක්ද සීය කියන සූත්‍රය. තොකොට මේක වීවන්කිෙනකේ අදහස් තමයි තීරු බද්ධ පැනව්වඩ පස්සේ දේශය නිෂ්පාධකයාගේ එකතු කලාගේ එතකොට ඔට ප්‍රශ්නයක් වනැත එකතු කලා හොයන්නේ කොද කියලා මෙන්න එකතු කලාගේ හොයන්නේ හොඳට බලන්න එකතු කලාගේ හොයන්නේ නිමැව්මෙන් අඩුකරනොමනවද යෙදවුම් එමිනත් තාම්. නිමවුම් කියන දවදාහන ෙතර සපත්තු දෙකක් කියෙතන සපත්තු දෙක වටිනාකම රුපියල් පන්දා එනම් ඒක තමයි නිමම් වෙෙනඳ ොේ විකින්න ිල තයි නිමෙවුම් කියැනෙ යෙදවුම් කියන්නේ ඒකට පිටරටින් හම්ගෙනවන ලෙදර්ගෙනවනං පැදිර ලෙදර්ගෙන වනං ඒකට කිය වියදම තමයි යදවුම් කියැනෙන යෙද අපි හිතම පිටරටින් දෙදාහක යදවුම්ම ගෙනම් කියලා සපත්තු දෙක විකුණන්නේ පන්දාට පිටරටින් යෙදවුම්ගෙනාව දෙදාහකනම් එකතු කලාගේ කියද. එකතු කළගේ තුන්දාහයි අන්න එනම්. එනම් වීවන් කියනකේ අදහස් තමයි තීරු බද්ධ පැනවූ පසු දේශය නිෂ්පාධකයාගේ එකතු කලාගේ එකතු කලාගේ ගන්න නිමයවුමරින යෙද මේ ගනත්දයක් හදර යන්න නිවාරහ ලස වී සීරෝ කියනක අදහස වී සීරෝ කියනක අදහස තීරු බද්ධ පැනවීමට පෙර දේශය නිෂ්පාදකයාගේ එකතු කලාගේ බද්ධට පෙර තීරු බද්දර පෙර දේශය නිෂ්පාධකයාගේ එකතු කලාගේ කියෙනෙ එක තමයි වී සීරෝ කියයන් එනම් සපල ආරක්‍ෂණ අනුපාතය ගන්න සූත්‍ර තමයි වීවන්රින වීසීරෝ බෙදීම වීසීරෝ වැඩිකිරීමකක් ද සීය කියෙනෙක් යි. එනම් මත්යගන්න ඉටවස් සඇපිකතා කරමු අන්තර්ජාතික වෙළදාමේ තියෙන සූත්‍ර ටික ගේෙවුම් ශේෂයටත් අදාළ සූත්‍ර ටිකේ එනම් අපි මෙතන කතාකර දැංකු තැන්පතු ප්‍රසාරණුගනකය බාහිරතාවලින් තියෙන සූත්‍ර අයවැෑ සම්බන්ධයෙන් වැදගත්ම සූත්‍ර අතර සහ සපල ආරක්ෂණ අනුපාතය සම්බන්ධ.